මුත්තයා මුරලිදරන් අපේ රටේ වීරවරයෙක් විදිහට හැඳින්වීමේ වරදක් නැහැ. අපේ රටේ විතරක් නෙමෙයි ඔහු ලෝකයටම වටින ක්‍රිකට් පුරවෘත්තයක්. ටෙස් ක්‍රිකට් තරගවලින් විකට් 800ක් ලබාගත් ලොව ප්‍රථම සහ එකම ක්‍රිකට් ක්‍රීඩකයා වෙන්නේ පුංචි මුතුවැටියෙන් බිහිවුණු මුරලි වීම අපිට අභිමානයක්. ශ්‍රී ලංකාවේ නම ජාත්‍යන්තරයට රැගෙන යාමට ජාති ආගම් පාට මේ කිසිදු සාධකයක් මුරලිට බාධාවක් වුණේ නැහැ. අද මෙම කතාවට ප්‍රස්තුතය වන්නේ මුරලිගේ වාර්තා හෝ දක්ෂතාවයන් නොවේ. මේ විමසීම මේ දිනවල අල්ලපු රට මහත් කලබල පත්කර මාතෘකාවක් වූ මුරලිගේ චරිත ප්‍රදානය සහ ඒ පිළිබඳව ඇසුරු කතා පිළිබඳවයි. පුද්ගලික අරලා චරිත ප්‍රදානයක් නිර්මාණය වීමට නම් ඔහු සමාජය තුළ ඉතිහාසය තුළ සුවිශේෂී පුද්ගලයෙකු හෝ වීරයෙකු විය යුතුයි. මුත්තයා මුරලිදරන් නම් ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයා. ක්‍රිකට් ඉතිහාසය තුළ ඔහුගේ නම සුවිශේෂී ලෙස රඳවා අවසානයි. ඒ නිසාම ඔහුගේ ජීවිතයේ කතන්දරය අලලා චිත්‍රපටයක් නිර්මාණය කිරීමට බොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂ එම්.එස්. ශ්‍රීපති සහ නිෂ්පාදන ආයතනයක් වන මූවි ට්‍රේන් මොඩ්‍රියන් පික්චර් තීරණය කරනු ලැබුවා. මුරලි ශ්‍රී ලාංකිකයෙකු වුවත් ඔහු තමිල ජාතිකයෙකු වේම ඔවුන්ට අභිමානය ගෙන දෙන කරුණක් බව ඔවුන්ගේ අදහස වුණා. මෙම චිත්‍රපටයේ තිර පිටපත ලියනු ලබන්නේ ෂෙහාන් කරුණාතිලක විසින් වීම එක් අතකින් සිනමා කර්මාන්තය සමග එක්වීමට අපට ලැබුණු වටිනා අවස්ථාවක්. මුරලි ටෙස්ට් ක්‍රිකට් කඩලු 800ක් ලබාගෙන තිබූ වාර්තාව නිසා චිත්‍රපටය 800 ලෙස නම් කොට තිබෙනවා. මුත්තයාගේ චරිත ප්‍රදානය සඳහා ඔවුන්ගේ තේරීම වුණේ ඉන්දියාවේ සුප්‍රසිද්ධ ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන විජය සෙතුපතිය. ඔහු තෙලිගු තමිල මලයාලම් චිත්‍රපට රැසක් සඳහා රංගනයෙන් දායකත්වය ලබා දුන් රංගන ශිල්පියෙකු වන අතර ඔහු මෑතකදී රංගන දායකත්වය ලබා දුන් 96 චිත්‍රපටය රස නොවේදි අයකු නොමැති තරම්ය. නමුත් මුරලිගේ ජීවිතයට පණ පෙවීමට විජයතුට සිහිනය සැබෑ නොවන්නේ ඔවුන් අතරම සිටින ඇතැම් පටු මතධාරී පිරිසකගේ කලාකාරී හැසිරීම සමගයි. ඔක්තෝබර් 13 වෙනිදා 800 චිත්‍රපටයේ චලන පෝස්ටරයක් නිල වශයෙන් ප්‍රකාශයට පත් වුණා. ඉන් පැය 24කට පසුව ෂේ මොන්වි ජයසෙතුපති නමින් ට්විටර් ඔස්සේ විජය සෙතුපතිට විශාල විරෝධතාවයක් එල්ලවන්න වුණා. මෙම ක්‍රිකට් පුරාවෘත්තයේ තේමාව මුරලිගේ ජීවන අරගලයයි. නමුත් විජය සේතුපතිට එරෙහිව නැගී සිටින්නන් පවසන්නට වූයේ ශ්‍රී ලාංකිකයන් දමිළ ජනයාට පීඩා කළ නිසා ශ්‍රී ලාංකිකයෙකු නියෝජනය කරන පුද්ගලිකුගේ ජීවිත කතාවට පණ පෙවීම නින්දා සහගත බවයි. ද්‍රවිඩ ජාතිකයන් සුළු ජාතියක් ලෙස සැලකන ශ්‍රී ලංකාවේ මුත්තයාට රංගනයෙන් පණ පෙවීම ලැජ්ජා සහගත බවත් ඇතමුන් පවසන්නට වුණා. එපමණක් නොවේ මෙම චිත්‍රපටයට රංගනයෙන් දායකත්වය ලබා දුනහොත් විජය සේතුපතිගේ දියණිය වන ශ්‍රේජා සේතුපතිට අතවර කරන බවට තර්ජන පවා විජයට එල්ල කිරීමට මෙම විරෝධතාකරුවන් පෙළඹුණා. විජය පත්ව ඇති මේ අපහසුකාරී තත්ත්වයට මුරලි ඔහු වෙත පෞද්ගලිකව ලිපියක් මගින් දැනුම් දෙනු ලැබුවේ මෙම චිත්‍රපටයට සහභාගී නොවන ලෙසයි. මා වටා ගෙති ඇති වැරදි මතයන් හේතුවෙන් චිත්‍රපටයෙන් ඉවත් වන ලෙසට විජය සේතුපතිට බලපෑම් එල්ල වී ඇති බව මා දන්නවා. මා වෙනුවෙන් තමිල්නාඩුවේ විශිෂ්ටතම කලාකරුවෙකු අනවශ්‍ය ලෙස පීඩනයට පත්වනවා දකින්නට මට අවශ්‍ය නොවේ. මගේ වෘත්තියට අනවශ්‍ය කරදර ඇති කිරීමට මා අකමැති අතර මෙම චිත්‍රපටයෙන් ඉවත් වන ලෙස මා ඔහුගෙන් ඉල්ලා සිටිමි ලෙස මෙම ලිපිය සටහන් වී තිබුණා. මුරලි විජයට යවූ මෙම ලිපියට ස්තුතිය සුභ ගමන් යනුවෙන් ශේෂ නාම සටහන් කර ට්විටර් කෙරේමෙන් මෙම ව්‍යාපෘතියෙන් තමා ඉවත් වේ යන බව වක්‍රාකාර ලෙස දැනුම් දී තිබෙන බව පැහැදිලි වෙනවා. කෙසේ නමුත් රංගන ශිල්පියෙක්ගේ වෙනස්කමක් සිදු වුවත් චිත්‍රපටයේ රෝගත කිරීම 2021 වර්ෂයේදී ශ්‍රී ලංකාව එක්සත් රාජධානිය ඕස්ට්‍රේලියාව ඉන්දියාව වැනි රටවල් වල ඇරඹීමට නියමිත බව පැවසෙනවා. හැමදාම අපි දාන වීඩියෝස් බලන්න කැමති නම් පහල තියෙන රතු පාට බටන් එක බලලා අපිට subscribe කරන්න.